ප්‍රමුවන්ත සහෝදර සහෝදරයනි ඔබ ජීවිතයේ යම් කිසි සිහිනයක් සැබෑකරගන්නට වැර දරද්දී ඔබ කැමති ඒ සිහිනය තනියම සැබැහැකරගන්නටද එහෙම නැත්තම් ඒ සිහිනය සැබෑ කරගන්නට තවත් අය සමඟ එකතුවෙන්නටද. වඩාත් පහසු ඔබේ සිහිනය සැබෑ කරගැනීම සඳහා ඔබ තනියම වෙහෙසන එකද එහෙම නැත්නම් ඔබේ වෙහෙස වගේම වෙහෙසක් දරන තවයික් කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ කරගන්නකද. ඔබට තෝරාගැනීමක් දුන්නොත් අපි හිතමු. ඔබට ලොකු සිහිනයක් තියෙනවා ලස්සන ගෙයක් හදාගන්න. ඒ සිහිනය, ඔබේජීවිතයට එන්නට ඇත්තේ ඔබ කියයක් දැකලා එම නැත්ත ඔබ හිතලා ඔබට ගයක් ඕනය කියලා හැගිලා ඔබ ඒ සිහිනේ ඔබ සැබෑ කරගන්නට ඔබ වෙරදරද්දිී ඔබ ඒ ප්ලෑන් එක ඇඳලා තව කෙනෙගේ උදව් අරගන ඒකේ ඩිසයින් එක ඔබ තව කෙනෙග උදව් අරගනඒ ඩිසයින් කරලා බාස් කෙනෙක් ගෙනල්ලා ඒ බාස්කේ උපදෙස් අනුව එක ්‍රවශ්‍ය කරන ද්‍රවියන් වල කැල්කුලේෂන් එකක් අරගෙන ඔබඒ සිහිනය යටාර්ථයක් කරන්න ඇත්තක් කරන්න. ඔබ වෙහෙසෙද්ද ඔබට වඩාත් පහසු ඒ වෙහෙස ඔබ තනියම ඒ බර ඔබ තනියම දරණ එකද? එමනැත්ත ඒ බර දරන්නට තව හ හැකියාව තියන ඒ වුවමනාව තියන ඒ උනන්දුව තියන මාගයක් හදයි ඒ හදනගේ අවසානයේ දකින්න කැමැති ආශාවක්තියන මට වගේම තව කීප දෙනෙක් එකතු කර ගන්න එකද. තෝරාගැනීමක් දුන්න තොබ කොගත්ද ගන්නේ. මට විශ්වාසයි නිවැරදි බුද්ධියක් තියෙනවා නම් ඔබ මන්ද බුද්ධික නැත්දම් ඔබට තීරණ ගැනීමේ කැපෑ සිටියකක් තියෙනවා නම් ඔබ බුද්ධි ආමන්ත්‍රණය කරනවා නම් ඔබ ඔබ තුළ සංවාදයක් ගොඩ නගාගෙන තියෙනවා නම් ඔබ ඔබේ සිහිනට ආදරය කරනවා නම් ඒ සිහිනේ ඔබගේ දෑසින් දකින්නට වුවමනාවක් ඔබට තියෙනවා නම් ඔබ තෝරා ගන්නේ තව කීපදන එකේ උදව් උපකාරත් එක්ක යන අවස්ථාව. එක ගෙයක් වේවා එක වෙනයම් දෙයක් වේවා රැකියාවක් වේවා අධදිහාපන සේෂ්‍රය වේවා ඕනම දෙක පහසුයි තනියම යනමට වඩා තව කීපදනෙක් එක්ක යන එක. පහසුයි ඒ යන ගමන තේරුන්ගන්නට හැමෝගෙම අදහස් ඔලට අපි ගරු කරන්න අපි ගනගත්තත් හැමෝගෙම අදහස් අපිට ප්‍රායෝගික කරන්න බැර වුණාත්. කොගේම අදහස් ප්‍රායෝගි කරන්න ගියොත් වැඩේ වෙන්න කියනෙ අපි දන්නවා. ඒස තීරණගන්න තීන්දුගන්න අවස්ථාවන් තියෙනවා ආයා කියපු නිසා මේකගෙනවත් ගේ හදනාරි තට්ටු දෙකට හදමුයි කියලා මෙයා කියවා මංකෙන හා කියලා. වයාලුවක් කියෙන නෑක තට්ටුත්දේ තුනට හදමයි කියලා අපි දෙකාමත කළ තුනට හදන්න උත්ස. තවයාලුවෙක් කියෙන ඕකට රූම්ස් තව දෙකක් ඇඩ්කරමෝයි කියලා. සමාරුකෙන ක ලොකු වැඩිය කියලා. ඕකේගේ ඉඩම මේ පස්සට ගමෝ කියල සමාරුකෙන ඉස්සරහට ගමෝයි කියය. සමාරු කියන බැල්කැන අද්දාමෝයි කියල. ඔය ඔක්කොම කරන්න ගිහාම ප්‍රායෝගික මේ වශයෙන් හරි ගැටලුවා. හරි ගැටලුවා. එනිසා මගේ සිහිනේ නම්, මම තීරණ ගත යුතුයි. ඒ ගන්න තීරණයට සපොට්ටික ගන්නත් මට පුළුවන් වෙන්නට උන්. ඇයි ඒ. සිහිනය මගේ හැබැයි මට සිහිනේ යටාර්ථයක් කර ගන්න මට කවුරුහඩි උදව් කරනවානම් මට පහස්ුවෙන් ඒ සිහිනයට ළඟාවිය හැකි. මහිතනවා ඔබේ ජීවිතෙත් අද ඔබෝතනන්නේ බොහෝවායක උදව්පකාර. ආදරණය මිනිසුන්ගේ. සංවේදී මිනිසුන්ගේ දයාබර මිනිසුන්ගේ උදව්පකාර ඇතුව. එසේත් නැත්නම් ඔබ තනියම ඔබ හුද කලාව ඔබ මේ ගමන යන්නට ඔබ ආරම්භ කරන්නට ඔබ උත්සහ කරානම්. සමාට අදඋබ ඔතන නැතිවෙන්න පුළුවන්. සමාට අද ඔ ඔබ බලාපොරොත් වෙච්ච සිහින තාමත් සිහිනයක් වෙන්න පුළුව. අද සමාරසිහෙන් ඔබ ජවිතයේ අර්ථයන් කරගෙන තියෙන්නේ තවකෙනෙගේ උදවෝ නිසා තව කෙනෙෙ උපකාර නිසා තව කෙනෙෙ ආශිීර්වාදය නිසා තව කෙනෙක දායකත්වය නිසා වෙන්නට පුළුවන්. එනිසා අපිට පහසුයි සාමූයික අදදකීම තුළ ජීවත් වෙන්නට සහමූයික අදදකීම තුළ ජීවත්තයෙන්. මං කියන්න දුත්සා කරන මගේ දාෑබර ප්‍රමුවවාන්තේන. මෙ විශ්වාන්සේ ගමන අපි යද්දී මෙ විශ්වාන්සේ අදදකීම් අපි විඳදනා ගනිද්දී. ස්මි වහන්සේ ඔබට මටදීපු ඒ අභියෝගය අපි සාත්සාත්කරගණ්ඩ වෙෙරදරද්දී අපිට තව කෙනෙක් ඉන්නවා නම් තව දෙන්නෙක් පිතර ඉන්නවා නම් අපේ ලෞකික ජීවිත, බෞද්තික ජීවිතයේ දේවල් වගේම. අපිට පහසු එන්න පුළුවන් ලෙහෙසි වෙනවා අනිවාරයෙන් නිසකවම. එසේ ම කියන්නේ අද ශුදෝ සභා මාතාව අති පාවිශුද්ධූ මංගල්ලයක් සමරණු ලබනවා. ශුදාාත්මයන් වහන්සේගේ ආගමනයෙන් පසු මංගල්ලය විශීය සභහව සමරන්නේ කතෝලික විශ්වාසය හැමතිස්ෙමත් කේන්ද්‍ර ගත වෙලා තියෙන්නේ ශ්‍රීත්වීක එකම දෙවියන් වහන්සේට නමස්කාර කරන්නටයි. එකම දෙවියන් වහන්සේ පිතා පුත්‍රයා ශුද්ධාත්මයණන් වහන්සේ වශයෙන් බවත්වයන් තුනක් වනත් අවස්ථාවන් තුනක් නියෝජනය කරත් එකම තැනන් වහන්සේ මේක අභිරහසක් මේ අභිරහක්. මේ අභිරහස තමයි කතෝලික සභාව අදහන්නේ එකයි ස්වාමන් වහන්සේ ශුද්ධාත්මන් වහන්සේ ශ්‍රාවකයන්ට දීලා එ බලය ඔවුන්තුල ජීවමාන කරලා වහන්සේ කියන්නේ පියාණන් වහන්සේ මාතුත් මාප්‍යාණන් වහන්සේ තුළත් බවඒ ප්‍යාණන් වහන්සේගේ ආත්මයණන් වහන්සේ හැවත් මාගේ ආත්මය ම ඔබට දානය කරනවා. ත මනුස්සයකුඩ තියෙන්නේ මගේ දෑබර ප්‍රේමුවන්තයන අපි ඉගෙන ගැන තියෙන විදිට එක ආත්මයයි එක බවත්වයයි මට ආත්මවල් දෙකක් නෑ මට බෑ තව කෙනගේ ආත්මය ගන්න ඒයි ජේසුත් මමත්ව කෙනෙක් බවට පත්වෙද්දි එකම ආත්මයක්ද එකම ශරීරයක්ද බවට පත්වෙද්දි. මමත් දෙවියන් වහන්සේ ඒ කත්වයකට පැමිණෙනවා. මේක තමයි අවසාන ඉලක්කය අරමුණ බලාපොරොත්තුව ක්‍රිස්තියානි දහම තුළ තියෙන. ජේසුට විතරක් නෙවෙයි පාණන් වහන්සේගේ තැනට යන්නට පුළුවන් එකයි උහන්සි කියන්නේ පියාණනී, ඔබ මමත් ඒකත් ඒකට පැමිණියක් මෙන්. ඔවුනුත් මමත් ඒකත් ඒකට පැමිණෙනුත් සඳහා. මම ඔවුන්නු දේශයක්ඥා කරමි. පැහැදිල ඉතාමත්. එනිසා විශ්වීය සාන්ත සභාවේ මේ අබිල්හස අද අපි සමරණු ලබනවා. ශුදාත්ම ආගමනයෙන් පසු එරිදා. ශ්‍රී ුද්දෝ තීත්වය මංගල්ලය විශ්විය සභාව මහත් ගෞරවෙන් අබිමානයෙන් නමස්කාරපූර්වකව සමරද්දී. ජන්තුමාගේ සුවි සේසයත්තුන්ගනි පරිච්චේ දේ දාසේවෙනි වගන්තිය සිට දහටවෙනි වගන්තිය මේ සතියට නියමිත සුදව සුවි සේෂයත් එෙක්ක අපි දැන් සම්බන්ධවයමෝ. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළ සේක්දකීවහොත් සුවකී ඒක ජාතික පුත්‍රයාණන් වුවද ලොවට දෙවාවාදාළ සේක. එසේ කළේ ඔන් වහන්සේ කරේ අදහන සියලු දෙනාම විනාශ නොවී සදාාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ සෝකය පුත්‍රයාණන් ලොවටඒවාවාදාලේ ලෝකයා විනිශ්්‍යය කරන පිනිිස නොව. උන්වහන්සේ කරුණුකොටගෙන ලෝකයා ගලවුණු ලබන පිණිසය. උන්වහන්සේ අදහන්නා විනිශ්්‍යය කනු නො ලැබේ. අදහන් නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතික පුත්‍රයාණන් අදහන් නොගන්නා බැවින් දැනටමත් විනිශ්්‍යය ලබායට. දෑබර ප්‍රමවන්තේනි අපි දන්නම අපට, යමක් විවේචනය කිරීමේ ක්‍රම දෙකක් තිය. එකක් තමයි ගුණාත්මක විවේචනය ගොඩනැගීම සඳ කරන විවේචනය. කට්‍රටසි එහෙම නැත්නම් කෙනකු විනාශ කරන්නට කෙනකු නැති කරන්නට කරන විවේචනය. බොරුවට වංචාවට දියුණු වෙනවා දකින්නට බැරිනිසා තව කෙනෙක්ගේ සාර්ථකත්වය විඳදරාගන්න බැරිනිසා කෙනෙක් කොහරි සාර්ථක වෙනවා දකින්නට බැරිනිසා අපි ඔහෝ විේචනය කරන. අපි ඔහෝ විේචනය කරන්න. අනි පැත්තයෙන් අපි ඔවහු විවේචනය කන අප කින ඔු ඔහු නිවැරදි වෙනවා දකින්න කැමැති ඔහු හරි මාවතරෙනවා දකින්න කැමති. ඔවුතුගේ හැකියයාාවන් ඔගේ දක්ෂතාවයන් සමාජය තුළ ජීවත්වෙනවා දකින්නට කැමති. එනිසා අපි ඔ ගොඩනගන්නට ඕනේ ඔවු නිවරදි කරන්නට වන ඕගෙන් යමක් තියෙන ඔුගෙෙන් වැඩක් තියෙනවා ඔවු අවශ්‍යයි සමාජයට කියලා සමාහරිට වගේ අඩු පාඩු පෙන්නන්නට පොළුවන්. ගොඩක් වෙලාවට අපි විවේචනය කරන්න අපි ලඟම ඉන්න එක් කෙනා. අපේ සමීපතමය අපි ගොඩාක් ශ්වාස කරන්න පුච්චලයා. අපි ගැන දන්න කෙනා අපේ පෞද්ලිකත්ේ? අපේ පොදුජීවිතය අපේ රහස් දන්නගෙනා තමයි අපි ගොඩක් කලාට විේචනය කරන්නේ ගොඩක් කලාට අපි වේචනය කරන්නේ ගොල්ලෝ එ විවේචනයන් තුළ සමාර්ට අපි අපිත් ඔබත් මමත් තව කෙනෙකු විේචනය කරන්න පුළුවන්විවේචනය සමාර්මිට අපි වේචනය කරන්න අපි උදන්න නිසා සමට මගේ හොඳම යාළුව මොනහරි ප්‍රශ්නයක් කලා මාත්‍ය එක්ක තරහ වුණ නිසා මට ඔහුුව රිදවන්න ඕනි. මට ඔහුවටක්ක තියෙන තරහා කේන්තිය පිට කරන්නට ඕන. දේනිසා මම කරන්නේ ඔවු මාත්‍ය එක්ක යාළුවෙක් හැටියට ඉද්දි කියපු හැමදේම මම කියනවා තව කෙනෙකුට කියලා කියනවා. ඔවු ආශ්‍රය කරන්න පා. ඔවු මෙහෙමයි ඔවු මේ විදිහයි. ඔහු හරි භානකයි. යාළුවත් එක්ක තියන යාළුකම ගොඩනගන්නට නෙවෙයි මම උත්සා කරන්නේ ඒ යාළුවත් එක්ක තියෙන යහළුකම වනාශ කරන්නට ඇයි මම ඒ විවේචනය කරන්න. එනිසා අපි පලවිනි කාරණාව තමයි අපි ගොඩාක් පරිසංන්න ඕනේ අපි ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරණය. එත එක්ක ම අනිපපැත්තෙන් සමාලට අපේ ජීවිතය අවශ්‍යතාවයක් වෙනුවෙන් අපේ අමාරුම මොහොතක අපිට බැරිම මොහොතක, අපිට විසඳගන්න බැරි වෙලාවක අපි කලන්ස්ගණස්සල්ලෙන් ඉන්න මොහොතක. අප ජීවිතයේ කඩාගන වැිච්ච මොහොතක සමාඩප්පේ ලංගම යාළුවා අපි ඔ ශක්තිමත් කරනවා ආව්වා ගනන්ගණ්ඩෙපා ඕ ඔහොම තමයි. ජීවිතය කියන්නේ කයි. ඕ ප්‍රශ්න එනව තමයි ප්‍රශ්න අනුවම තමයි. නමුත් අපි ජීවත්තෙමු අපි ගොඩනැගෙමු, අපි ශක්තිමත්තයමු, අපි අනාගතයක් හරගෙන යමු. පයාගතයක් නිර්මාණය කරමුයි කියන ඒ විශ්වාසය බිඳච්ච ආත්ම විශ්වාසය, යහළයකොට ගේන්න පුළුවන් පුද්ජලයකට ගන්න පුළුවන්. අද සොදව සුවිසේසය අපි දකිනවා මේ ත්‍රීත්වීක දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වනේ ඇයි කියලා. ඇයි පියාණන් වහන්සේට විතරක් මේක කරන්න බැරි වනේ කියලා. නොකරව්වේ කියන. ඇයි පුත්‍රාණන් වහන්සේ ාවේ. ඇයි ආත්මයණන් වහන්සේ ආවේ මතක තියාගන්න ශුද්දෝ අභිරහස වචනවලට ගුණු කරන්න බැහැ. මේ මගේ බුද්ධිය මගේ දැනුම මගේ අවබෝධය මගේ අත්දැකීම ප්‍රමාණවත් නෑ. ම විශ්වාස කරනවා ශුදාාත්මයන් වහන්සේ දෙන වචනයි ම ඔබත් එක්ක බෙදාගන්න කියලා. මවබත් එක්ක බෙදාගන්නේ කියලා. එනිසා මේකට සරුවසාධාන්න උත්තරයක් මට දෙන්න බහ. මේ ලෝකේ කාණටවත් දෙන්න බෑ. දෙවියන් වහන්සේ අභිරහස්මකයි. දෙවියන් වහන්සේ සරුව සම්පූර්ණයි. උ වහන්සේ පූර්ණයනන් නිසා අසම්පූර්ණ දුරුවල පෞකාර, සීමමාසයිත බුද්ධියක්, සීමසයිත මනසක්, සීමසයිත අදදකීමක් තියෙන මට මේ සරුව සම්පූර්ණ ව දෙවියන් වහන්සේ. මේ ත්‍රීත්වීක දෙවයන් වහන්සේ වචනවලට ගොුණු කරලා මෙන්න මේකමයයි කියලා ලැබ්බෙක්කට දාලා පෙන්නන්නට බෑ. එක විශ්වාසය තුළ අයිතිකරගත යුතු දෙයක් විශ්වාසය තුළ අයිතිකරගත යුතු දෙයක් විශ්වාසයෙන් අයිති කරගත යුතු දෙයක්. ඒසා මං මේ උත්සාහ කරන්න ඔබත් එක්ක අපේ විශ්වාසයෙන් අයිතිකරගන්න දට පුංචි ශක්තියක් වෙන්න විතරයි. නිසා මේ මංගල්ලයේ දවසේ මේ කතා කරන වචන වල අඩුපාඩු තියෙන්නට පුළුවන්. මොකද මේක අබිරහසක් නිසා මේක තේරුම්ගන්න බැරි නිසා. නමුත් සොද සුවිශේසේ තුළ උන්හන්සේ කියනවා. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළ සේක් දෙයක් කිවොත්. අන්න හේතුව පත්‍රාණන් වහන්සේ නික්මෙන්. සුව ඒක ජාතික පුත්‍රයාණන් වුවත ලෝට දෙවා වදාළසේක. ඇයේ ලෝකයට උන්වහන්සේ ප්‍රේම කරපු නිසා ආදරය කරන නිසා ආදරවන්තයක ආදරවන්තියක් නොදන දෙයක් නෑ ආදර වන්තියක ආදරවන්තයෙක් නොදන දෙයක් නෑ වටිනාමදේ හොඳමදේ අපි මෙනේ කරාකපිසෝඩ්ඩ එක්කද මේේ ගැන දෙවියන් වහන්සේගේ සන්තකතිබිච්ච උපරීමදේ මනුෂ්‍යාවෙනුවෙන් ලෝකයට දුන්නා උන්වහන්සේගේ පුත්‍රයානන් ඇයි දුන්නේ එසේ කළේ ඇයිහෙම දෙයක් කළේ ඔන්වහන්සේ කරේ අදහන සියලු දෙනාම විනාශ නොවී සධාතන ජීවනය ලබන පිණිසය කවුදීය පුත්‍රාණන් වහන්සේ එකයි වනාහන්සකි වේ මමයි මාර්ගය මමයි සත්‍යය මමයි ජීවනය ලබන පිණිසය එ ජීවනය දෙන්න කොයි විදියටද ගුණාත්මක විවේචනයක් තුළද එම නැත්තම් රිනාත්මක විවේචනයක් තුළද කියලාපි බලමු දෙවියන් වහන්සේ සුවකීය පුත්‍රයාණන් ලොවටඒවා වදාල්ලේ ලෝකයා විනිශ්්‍යය කරන පිණිස නොව ඔන්වහන්සේ කරුණු කොටගෙන ලෝකයා ගලවනු ලබන පිනිස්සය අපි ඔබ මම විනාශ නොවන පිණසත් ඔන්වහන්සේ කරුණු කොටගෙන ගැලවීම ලබන පිණිසත් එකයි අපි ශක්තිමත්වවෙන්නට ඕනේ කියයන් එකයි ත්‍රීත්වීක ආශිර්වාදය අපිට අවශ්‍ය පාණන් වහන්සේ පුත්‍රාණන් වහන්සේ ආත්මයණන් වහන්සේ කියන මේ ත්‍රීත්වීක, දෙබියන් වහන්සේගේ වරප්‍රසාදය අපේ ජීවිත වලට තියෙද්දි. අපි සලිතබෙන ජනතාවක් නෙවේ. අපේ අරමුණ කොච්චර දරුණු වනත්, අපේ ඉලක්කය කොච්චර දුරවුුණත්. අපේ කොච්චර බැරිභාවයන් තිබුණත්. අපේ කොච්චර දුරුවලතාවයන් තිබුණත් දෙවියන් වහන්සේට ඒ දුරුවලකමින් වැඩක් නෑ. මක්නිසාධයත් උන්වහන්සේ මේ ලෝකයේ හැම මැවිල්ලකටම යම් කිසි වගකීමක්. වරලා තියෙනවා යම් කිසි වටිනාකමක් දීලා තියෙනවා යම් කිසි කාර්යක් ඉටුකළ යුතුයි කියලා ඔන්වහන්සේ පෙන්නා දීලා තියෙනවා ඒ කාරිය ඉටඩුවකර ඒ කාරිය විනාශ නොකර ඒකාරිය අමතකර නොකර ඉස්සරහට ගරගෙන යන්නට ඔන්වහන්සේගේ ත්‍රීත්වක ආශිර්වාදය මනුෂ්‍ය මත ඔල්වහන්සේ දානය කරලා තියෙනවා එසේ ඒ ආශිරිවාදය තුළ ඔබ ඔබේ වගකීම ඉට්ටු කරන්නේ නැත්නම්. මම මගේ වගකීම ඉට්ටු කරන්නේ නැත්නාා, මම විවේචනයම නම් කරන්නේ. ඒ හිටස මකන්නට මේ මහ පොළොවේ දෙවියන් වහන්සේ කවුරුත් මවල නෑ කවුරුත් මවලනෑ. ඒක කියන උණහන්ේ තාමත් පැදිලිව. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතික පුත්‍රයා අදහා නොගන්නා බැවින්. දැනටමත් විනිශ්ෂය කර ඇත. මොඩාදාදහගන්න කිවවේ. මාගේ ක්‍රියා හෝ මාගේ වචන නිසාවත් මවාදහගන්න. මාව විශ්වාස කරන්න තාමත් පහදිලි දෙකො වහන්සේ අද දවසිෙත් අපිට ද අපේ ගමනටයකුත්තු කරන්න මග දයක්පුරු. එනිසා අපේ ජීවිත බල මගේ දෑපර ප්‍රමුවන්තය සුදුූ ත්‍රීත්ව ඇත් එෙක් අප යන ගමනය අපිට බරදින වාඩුයි. න්හන්සේට පුත්‍රයන් වහන්සේරුෂ ධත්මන් වහන්සේට ඔබ මම ඉඩ දෙදදි. ඔනාාන්සේගේ අනුග්‍රහය ලබද්දිී උනාාන්සිගේ ආශිර්වාදය ලබද්දී ඔනනාන්සේ මඟ පෙන්මීමම් රීඩ දෙද්දී. උනාාන්සගේ ආනු භාවය තුළ මාව ශක්තිමත්ෙද්දී. ඔන්වහන්සේ මාව විනිශ්්‍යය කරන්න නෑ මොකද මට වරදිනවාඩුයි. විනිශ්්‍යය නොකරන්නේ උහන්සේ කැමති උහන්සේගේ වච්චන උන්වහන්සේගේ ආකඥා පිළිපදින කෙනා ඒ තුළ ගැලවීම ලබනවා දකින්නට.ගැලවීම ලබනවා දකින්නට. නිසා ඔබට අයිතියක් තියෙන ඔබට නිදහසක් තියෙන මේක පිළිගන්නවා ද නැද්ද කියනදේ. පිළිගන්නව නම් ඔබ ගැලවීම තියෙන පිළි නොගන්නවානම් ඔබ විනිශ්ෂයට ලක්කනවා. තීරණය ඔබේ අතේ. ඔබේ ආත්මය ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ සතු වනාට. සා ඒ තීරණය අරගෙන, ඒ වර ප්‍රසා ජීවිතයට ඇතුල්වෙන මේ සතිය ස්වාමීන් වහන්සේගේ බලය ඔබට මට ලැබෙනු සඳහා අපි යක්ඥා කරමු, ඔබට චේසුපේටයි හමුයමු ලබන සතියෙත් මෙවැනිම වැඩ සතහනකින්.